ආයුබෝවන් සුබ දවසක් සියලු දෙනාටම කියලා ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන්ම අදත් කොවිඩ් ගැන බොහෝ වැදගත් විශේෂ තොරතුරු තමයි අරගෙන ආවේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න දන්න තියාලුවන්ටත් ෂෙයාර් කරන්න පුළුවන් නම් ලයික් එකක් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න දිගටම සපෝට් කරන්න ජනතාවගේ සාපේට මේ තරම් බලයක් තියෙනවද ශක්තියක් තියෙනවද මෙන්න ඔබට දෙනවත් කරන්න ආවේ අද පළවෙනින්ම ලාංකික ජනතාවගේ සාපේට බය වෙන අමාත්‍යවරුන් එක අමාත්‍යවරෙක් ඉලාසුනා මිනිසුන්ගේ සාපය මගේ දරුවන්ටත් මට ලබා දෙන්න කැමති නැහැ කියලා. තමන්ට විතරක් නෙමෙයි තමන්ගේ දරු පවුල් සියලු දෙනාටම ජනතාවගේ සාපය ලැබෙනවා කියන එක එක්කෙනෙක් පිළිගත්තා. එයා තමයි සමිග ජනබලවේගයේ අමාත්‍ය චමින්ද විජේසිරි. ඉතුරු 249ම අස්සුනා නම් ඇත්තටම හොඳ අලුත් තරුණ කණ්ඩායමක් තියලා අපේ රට ගොඩගන්න පාර්ලිමේන්තුවක් හදන්න පුළුවන් ඇත්තටම. ඉතුරු 224ම ඉක්මනින්ම ඔතනින් අස් වේවා කියලාත් ප්‍රාර්ථනා කරනවා. මේ 225ම කාපන්. හැබැයි මමත් හාගෙන හිටියා කරු කතා නැහැ. මගේ දරුවන්ට සමහරවිට සාප කරන කරු කතා නැහැ. කියන්නේ 225ේ දරුවන්ටත් සාප කරන දෙන්නට මේ රටපත් වෙලා තිබෙනවා. පාර්ලිමේන්තුව නියෝජනය වෙලා දැන් මම අවුරුදු 8 කාසන කාලයක්. මම හිතනවා මගේ දේශපාලනය මට ඡන්දය ලබා දුන්න ජනතාව වෙනුවෙන් උපරිමයෙන් සිද්ධ කරයි කියන කාරණා. මම අවස්ථා ගණනාවකදී පෞද්ගලික මෝඩදුන කාරණා කීපයක් දන්නවා. ඔබතුමත් සමහර කාරණා දන්නවා. ඔබතුමා දන්නවා මම 11 12 වෙනකොට මේ සභාවේ නැහැ. නමුත් උදේම එනවා උදේ ප්‍රශ්න අහනවා කතා කරනවා. මට තව තුන්දෙනෙක් ඉන්නවා දෙන්නෙක් පෙරපාසල් යනවා. ඒ පෙරපාසල් දරුවෝ ගේන්නත් පාසලට දාන්නත් මම හැබැයි වෙලා තියෙනවා. මම දන්නේ නැහැ. මට ඒක මගේ දරුවෝ නිසා යන්න වෙලා තියෙනවා. මේ නිසා සමාජයේ වෙන බරපතල ප්‍රශ්න වලට මුහුණ දෙනවා. විශේෂයෙන්ම ජනතා නියෝජිතයෙක් කැරෙන මේ 225 පිළිබඳව ගරු කථානායකතුමනි මහා විශාල එපාවීමක් රටේ සමාජය තුළ තිබෙනවා. දැන් මේ පෞගිය දිනක මේ හරියේ දේවන්නාවේ කිඹුරෙක් ගොඩ වෙලා තිබි. විශාල ජන සංඛ්‍යාවක් එකතුරා රාශි වෙලා හිටියා. මමත් දන්නේ නැතුන් ගෙදර ගිහලා එබිකම් කරා. හැබැයි ජනතා වේදනාවේ කිඹුලා ඇහෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ කිව්වේ මොකද්ද? මේ 225ම කාපන්. හැබැයි මමත් හාගෙන හිටියා ගරු කථානායක. හැබැයි මම 2006 ප්‍රාදේශ සභාවේ නගර සභාවේ පාර්ලිමේන්තුවේ ඉවිල්ලා මම හිතනවා මම V8 එකක පාර්ලිමේන්තුව ආවේ මට අද V8 එකක් නැහැ. මම ජන සමාජයෙන් අහන මේ ප්‍රශ්නේදී මගේ දරුවන්ට සමහරවිට සාප කරන කරු කථානායකතුමා. කියන්නේ 225ේ දරුවන්ටත් සාප කරන දෙන්නට මේ රටපත් වෙලා තිබෙනවා. ඒක ඔබේ අපේ වැරදි වෙන්නේ නැති. ඒ නිසා මේවා ඉවසගෙන දේශපාලනය තුළ තවත් ඉදිරියට යනවද නැද්ද කියන කාරණේ පිළිබඳව බලපතලව පෞද්ගලිකව මට දැනෙච්ච ප්‍රශ්නශා කරු කථානායකතුමනි 9 වෙනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට ඉල්ලා සිටිය යුතුයි කියන ලිපිය ඔබතුමාට බාර දුන්නා. ලේකම් තුනම බාර දීලා තිබෙනවා. ඒක ඉතා ගෞරවයෙන් පිළිගන්නේ කියලා මම මුලින්ම ඔබතුමාට ඉල්ලීමක් කරනවා. මේ පාර්ලිමේන්තුවේ නීතිය සම්ප්‍රදාය සියල්ල කොතෙක් තිබුණත් ඒ සියල්ල නීතිගරුක සම්ප්‍රදායක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුවේ අද මම මේ කතා කරන විදිය මම කතා කරන මේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු හැසිරෙන විදිය පටිගත වෙනවා කරු කථානායක. ඒ සියලු දේ කියන්නේ මොනවාද කතා කරන්නේ මොනවාද කියන එක රෙකෝඩ් වෙනවා කරු කථානායකතුමා. හැබැයි ඔබතුමා නීති අනුකූල අවසරය දීලා තියෙන මේ මයික් එකට කතා කරොත් විතරයි ඇන්සර් එකට ලියන්නේ. හැබැයි කරු කථානායකතුමනි එක්තරා අවස්ථාවක ලියවිලා තියෙනවා අපි නොකියපු දේවල් අද ඇන්සර් වල ලියවිලා තියෙනවා මම මේ මයික් එකට කතා කරපු නැති දේවල්. ඒකට කතාලේ බරපතල ක්‍රාණනය. මේ හන්සාඩ් එක කියන්නේ නීතිය ඉදිරියේ ගිනියන්න පුළුවන්. එතකොට කථානායකතුමනි එවැනි අවස්ථාවලදී සමහර තැන්වල වසං කරපු කාරණා බොහොමයක් තියෙනවා. මේවා හරි බරපතල කාරණා. ඒ වගේම පළවෙනිින්ම අහන්නට කැමති ඒජන්සි කරුවන්ට දැන් සැපද කියලා තමයි. ගෘහස්ත ශ්‍රම මිල පිළිබඳ තීරණය ක්‍රියාත්මක කිරීමෙන් පසු නිරීක්ෂණ චාරිකාවේ 3 වන දිනයේ ප්‍රතිඵලය. ගෘහ සේවිකාවන් බඳවා ගැනීමේ කාර්යාලයේ 24ක් ගෘහ සේවක නීතිය සහ වාණිජ අමාත්‍යාංශයේ තීරණය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්හිටුවා තිබේ. කාර්යාලයේ 24ක් 3 වන දිනේ මාසලාමා විශේෂයෙන්ම මේ අවස්ථාවේදී කුවේට් ශ්‍රී ලංකා තානාපතිවරයා කාන්ඩිෆන් මහතා මේ පිළිබඳව පැවසුවේ ඒජන්සිකරුවන්ගේ ප්‍රශ්න හැර වෙන කිසි ප්‍රශ්නයක් වෙන ගැටලුවක් නැ රජයේ ඇතුළ රටේ ඇතුළ ඒජන්සිකරුවන්ගේ අත්හිටුවීම තමයි තිබුණේ. ඒකත් මෙන්න ඒකටත් ප්‍රතිඵලයේ දැන් අපි දකිනවා. දැනට වාණිජ හා කර්මාන්තර අමාත්‍යාංශයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ඒ වගේම මිනිස් බල සඳහා වෙන පොදු අධිකාරිය මේ තුනම එකතු වෙලා තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම ඒජන්සිකරුවන්ට වහාම දෙනවත් කරලා තියෙනවා ඔබට ලාංකිකයන් හෝ නැත්නම් වෙන ජාතිකයන් හෝ ගෙන්වා ගන්න බෑ කියලා ඔබ ප්‍රතික්ෂේප කරනවා නම් ඔබගේ බලපත්‍රයේ වහාම අත්ීට වෙනවා. ඒ වගේම නැවත ඔබට කාර්යාලයක් කරන්න හම්බෙන්න කෙලින්ම අවසන් කරලා දානවා කියලා. ඒ නිසා දැනට ලංකාවේ අය අනිත් අය සියලු දෙනාම මෙරටට ගෙන්වා ගන්න මෙයාලා උත්සාහ කරන්න ඕනේ. නැත්නම් එයාලගේ ආයතන බලපත්‍ර සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. ඒ වගේම මෙන්න ඇමතුම් සේවාවක් ලබා දුන්නා මිනිස් බල සඳහා වෙන පොදු අධිකාරීන්. මම පෞගිය කාලෙත් කිව්වා මේ වගේ ඇමතුම් සේවාවක් අපිට ඉක්මනින්ම ලබා දෙයි කියලා. මෙන්න 103
එකයි බින්දුවයි තුනයි. මේක තමයි හදිසි ඇමතුම් සේවාව ඒජන්සියෙන් හිර කරගෙන හෝ නැත්නම් වෙන මොනහරි ඒජන්සියෙන් වෙන අසාධාරණය වැටුපක් නොලැබීම ප්‍රශ්න මෙන්න මේ වගේ සියලු දේටම ඒජන්සියට විරුද්ධව ඔබට පැමිණිල්ලක් යොමු කරන්න පුළුවන් කම්කරුවන්ට වෙන අසාධාරණ ගැන ඒ වගේම මිලදී ගන්න කියුත් එතන මිල වෙඩින් කියනවා නම් කෙලින්ම යාලට විරුද්ධව පැමිණිල්ලක් කරන්න පුළුවන් අංකය තමයි 103 හදිසි ඇමතුම් සේවාව ඔබට දැනුවත් කරන්න පුළුවන් මොන හරි ඒජන්සිය හරහා අසාධාරණයක් සිද්ධ වුණොත් අත් හිටවපු ආයතන හැර අනිත් සියලුම සේවා කාර්යාලය හරහා ලාංකිකයන්ට මේ රටට පැමිණෙන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ පළමු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ෂේඛ් තලාල් ඛාලිද් අහමඩ් අල් සබාගේ උපදේශ අනුව ආරක්ෂක නිලධාරීන් රටේ විවිධ ආණ්ඩුකාර ප්‍රදේශවල පුළුල් ආරක්ෂක ව්‍යාපාර ක්‍රියාත්මක කළ අතර එහි ප්‍රදේශවල් අල් ෆිලාල් අබල් හසයිනියා අල් ගරයින් මාර්කට් අල් ජහරා ඉන්ඩස්ට්‍රියල් කාර්මික නගරය අල් ෆහහිල් කාර්මික නගරය මහබූලා ප්‍රදේශය අල් අර්දීයා කාර්මික නගරය විවිධ නීති කඩ කිරීම 1982 වාර්තා වෙන අතර රැකියා නීති කඩ කරන්නන් පුද්ගලයන් 192 දෙනෙක්ව අත්දැකීමට අරගෙන තියෙනවා. ඒ වගේම ෂුවයික් ඉන්ඩස්ට්‍රියල් ෂුවයික් කාර්මික නගරයේ විශේෂ වැටලීමක් සියලුම ගරාජ්වල සියලුම ව්‍යාපාර ස්ථානවල වල කාර්මික නගරයේ සම්පූර්ණ වැටලීමක් සිදු කරලා තියෙනවා. අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සහ කුවේට් මහනගර සභාව පරිසර දෙපාර්තමේන්තුව සහ كويت وانجا كارمانترا ماتيان سيفيس هم مشاركين بحملة مكثفة وموسعة مع الجهات الحكومية والهيئات فطبعا احنا البلدية قاعد نتخذ اجراءاتنا اللي هي القانونية وبمتابعة طبعا احنا الموجودين الحين حاليا في منطقة شويخ الصناعية مقابل الجيوان اللي مقابل شارع محمد بن القاسم المحلات اللي موجودة طبعا احنا البلدية قاعد تتخذ اجراءاتها بقوانين النظافة بالمحلات اللي مو ملتزمة بالقوانين العمل خارج المحل يتخالف اللي هي نظافة الموقع العمل خارج المحل استغلال مساحة خارج المحل بالعمل يتم مخالفة المحلات والله انا عندي نصيحة انه يلتزمون اول شيء بقوانين النظافة وعدم العمل خارج المحل لأن مثل ما أنتم شايفين الموقع كله سيارات وشاحنات وهذا الأكثر المحلات ما عندها ترخيص خارج المحل فطبعا نتخذها مع أصحاب المحلات اليوم عندنا حملة مشتركة مع جهات الدولة المختلفة متمثلة في بلدية الكويت وزارة الداخلية القوة العاملة والهيئة العامة للصناعة في منطقة شويخ الصناعية دولتنا مركزة على الجراجات في منطقة شويخ الصناعية والساحات اللي يتم استقلالها من قبل الناس لغير الغرض المخصص له من تصليح للسيارات أو تخزين المعدات فيها عقوبتها تعتمد على المادة اللي يتم تحرير المخالفة عليها على سبيل المثال الجراجات قاعدين نلاحظ عدم تطبيق المادة 18 والخاصة في التزام بالاشتراطات البيئية والهندسية عقوبتها توصل إلى من 5000 إلى 50000 في حال أحيلت إلى النيابة بالنسبة حق المعدات الخارجية إذا كانت في أجهزة أو جنريترات وفي تسرب زيوت على الأرض هذا يخالف نص المادة 53 واللي تنص على أنه يلتزم صاحب المنشأة بعمل الصيانة الدورية للأجهزة والمعدات ومن حدوث أي تسرب أو انبعاث هذه طبعا عقوبتها تصل إلى 30000 دينار إذا تم إحالتها إلى النيابة أكد على التزام بقانون حماية البيئة أكد على ضرورة المحافظة على المكان وعلى نظافة المكان وعدم تلويث التربة أو تلويث الساحات أو حتى العبث في البيئة والمحافظة عليه ඒ වගේම ෆර්වානියා ආණ්ඩුකාර ප්‍රදේශයේ ෆර්වානියා ප්‍රදේශවලත් ආපනශාලා අවන්හල් විශේෂයෙන්ම මෙතන අයිතිකරුවන් වෙන්නේ කුවේට් මහනගර සභාවේ සේවය කරන පිරිසුදු කරන්න මේ ආපනශාලා අවන්හල් වලට අයිතිකරු මෙන්න මෙයා ඒවත් අතරමඟට අරගෙන තියෙනවා ඒ වගේම තවත් එක ප්‍රදේශයේ වැඩලීම එහි කොයිද ජබ්‍රා සුලේබියා වල තියෙන තොග එළවලු මාකට් එක මෙන්න එහෙත් මිනිස් බල සඳහා වෙන පොදු අධිකාරියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සහ පරිසර කණ්ඩායම විසින් වැටලීමක් පුළුවන් තරම් පරිස්සම් වෙන්න හැම තැනම සියලුම ප්‍රදේශවල මේ දවස්වල වැටලීම ඔබ දන්නවා කැබිනට් අමාත්‍යවරුන්
ඉල්ලා අස්සලා තියෙනවා අලුත් ආණ්ඩුවක් පත් කරන අවස්ථාවක් මේක මේ අවස්ථාවේදී රට පිරිසිදු කරන වැඩ අලුත් රජතුමාට අපේ වැඩ මේක තමයි කියලා පෙන්වන්න අනිවාර්යෙන් උනන්දුවෙන් වැඩ කරනවා නිලධාරීන් ඒ නිසා එයාලගේ උනන්දුව අපිට තමයි ලොකුම බාධාව විශේෂයෙන්ම මෙතන කාටවත් අසාධාරණයක් නෙවෙයි කරන්නේ නීතිය උල්ලංඝනය කරන්නන් තමයි අතනකට ගන්නෙ පදිංචි නීතිය රැකියා නීතිය මෙන්න මේ වගේ ආයව පුළුවන් තරම් පරිස්සම් වෙන්න දෙනවත් කරන්නේ මම දීරණේ ගන්නෙ ඔබ බාරකල් කබිර ආණුකාර වාහන පරීක්ෂා කරන රථ වාහන ආයතනය 2024/11 අද සවස සිට වැඩ අවසන් කරනවා ළඟම තියෙන අලුත් ගොඩනැගිල්ලක වැඩසටහන නැවත ආරම්භ කරනවා 2024/14 ඉරිදා සිට මද්ද්‍රව්‍ය මැටලීමේ ජාතික ක්‍රමයේ ප්‍රත්‍යය කොටසක් ලෙස පුද්ගලික පාමසි පුද්ගලික ඔසුසල් සහ පුද්ගලික රෝහල්වල ලැරිකා සහ මද්ද්‍රව්‍ය රසක් අලෙවි කිරීම වැළැක්වීම මද්ද්‍රව්‍ය රසායන ග්‍රෑම් 229ක් රැගෙන එන පුද්ගලික අතරමිට රැගෙන තියෙනවා ගුවන් තොටුපළේදී දැනට මද්ද්‍රව්‍ය ඕන විදියට හංගන්න මොනවා හරි මාර්ගයක් උත්සාහ කරනවා මද්ද්‍රව්‍ය පාවිච්චි කරවන්නේ අවධානයට නෙවෙයි අවසානයට මෙන්න මේ වාගේ වැඩවල් පාවිච්චි කරන්න නම් එපා රියදුරන්ගේ විශේෂ අවධානයට විශේෂයෙන්ම ඩෙලිවරි රියදුරන් යතුරු පෙති කෙනෙකුට පහර දෙන විදිය බලන්න මේ වාගේ සත්තුන් පාරවල්වල තාමත් ඉන්නවා කරුණාකරලා පරිස්සම් වෙන්න عوامي عوامي يا سلام جي جي تعيش فرصة أخرى تصبي الله نعم الوكيل يا تشلب من ميواغي حيوان إنوا باروال ولا باري سانوين هذا مو إنسان هذا حيوان والله سيج من ميواغي ساتون جين أودانم تينوا مارغ ولا خرونا أكالا باري سانوين من بلان ريدوريك جيو 4 රුපියක් අත ප්‍රවෘත්ති වල දාලා තිබුණා සීතල වැඩි නිසා බ්ලැන්කට් එකක් ප්‍රෝගන යනවා ඩෙලිවරි දෙන්න මේ වාගේ අහිංසක මිනිසුන්ට මේ වාගේ අසාධාරණයක් කරනවා මේ සත්තුන් කරුණාකරලා පරිස්සමෙන් ඔබත් ඒ වගේම කුවේට් රටේ ඇතුළ නිෂ්පාදනය වෙන සියලු මේලවල විකිනීම අඩුවී තියෙනවා මෙන්න මේ අඩුවීමෙන් ගොඩාක් කණ්ඩායම් මෙතන සේවය කරන විදේශිකයන් ගොවිතැන් කරන විදේශිකයන් ලොකුම අසාධාරණ වලට මුහුණ දෙනවා අධික ප්‍රමාණයේ තිබිලා ملدي غانا كاوروت نادي تاتواك وعليكم اخوان المتابعين حساب فتح خير هذه منتجاتنا للمزارعين في مزارعنا اللي طالبتنا الدولة ان نعمل على انتاج وتأمين الامن الغذائي نحن كمزارعين نجحنا في الزراعة ولكن يؤسفني في اوصلكم هذه المعلومة يا اخواني المستهلكين اننا للمزارعين رغم انتاجنا المنتجات الوطنية لبلدنا ممنوع علينا كمزارعين نبيعها في الجمعيات ومنوع علينا نبيعها في شبرات اتحاد المزارعين ما لنا طريق الا واحد ان نبيعها للتاجر هذه المعلومه يجب ان يعرفها كل مواطن وكل مستهلك ان كمزارعين ممنوع نبيع للجمعيات مباشره وممنوع نبيع في شبرات اتحاد المزارعين اصبحت منتجاتنا للتاجر فقط ونحن اصبحنا بقرارات الحكومه طبقة تابعة تعمل لتأمين تجارة التاجر وتأمين السلع له وليس للمستهلك كما يروج أننا نعمل لتأمين غذاء المستهلك هذا غير صحيح أن اليوم أنا ممنوع علي أن أعرض منتجاتي في الجمعيات ممنوع علي أن أعرضها في شبرات اتحاد المزارعين ونطالب كل مسؤول يخاف الله وكل مسؤول عن الأمن الغذائي أن يفتح لنا منافذ التسويق في شبرات الاتحاد وفي الجمعيات إعادة ركن المزارع وجزاكم الله خير ميلوي كوهيجيات فيديشي كان أنت ලංකාවේ ඉන්න ලංකාවේ ගොවිතැන් කරන මිනිසුන්ට උනත් හැමතැනම අපි දකින්නේ අසාධාරණයක් තමයි. ගොවිතැන් කරන මිනිසුන්ට ගොවියෝට සාධාරණයක් මේ ලෝවේ මම දැකලම නැහැ මගේ ජීවිතේටවත්. මම දැක්කම නැහැ. මම දකින්නේ නිරන්තරයෙන්ම බෙලවැල දාගත්තා, ජීවිතේ නැති කරගත්තා, ණය වැඩි, ලෝන් වැඩි. මෙන්න මේ වගේ ප්‍රශ්නවල වලට තමයි මුහුණ දෙන්නේ නිරන්තරයෙන්ම මේ ගොවිතැන් කරන මිනිසු. දැනට මේ කුවේට් රටේ දිනු වෙච්ච රටේ නමුත් මිනිසු මොකද කරන්නේ වෙන වෙන රටවල් වල ඉඳන් එන එළවලු ටික මිලදී ගන්නවා කුවේට් නිෂ්පාදනය ගන්න නැහැ නමුත් ඔතන වැටුපක් ලැබෙන්නේ මේ මිනිසුන්ට ඩිනාර් 50යිලු දැන් ඩිනාර් 40යි ඩිනාර් 30යි ඩිනාර් 50යි 70යි මෙන්න මේ ගාන තමයි වැටුපක් යන්නේ මොකද එතන නිෂ්පාදනය කරනවා නමුත් මිල යන්න නැහැ බඩු විකුණන්න නැති නිසා පුළුවන් නම් ඔබත් try කරන්න කුවේට් එළවලු මිලදී ගන්න අවසාන වෙනකම් බලපු සියලු දෙනාටම බොහොම ස්තුතියි. දන්න තියාලුවන්ටත් ෂෙයාර් කරන්න, පුළුවන් නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න සියලු දෙනාටම දෙවි පීඩාවේ.